මගේ channel එක සාදර පියවනවත් මම ඔල් කියලා දෙන්නේ ඕගොල්ලෝගේ computer Ubuntu operating system එක install කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝගේ browser එක open කරගන්න මේ වගේ එකක් දාන්නම් මම යටින් එතකොට මේ වගේ website එකකට එන්න පුළුවන් මෙතන download කියන එක ඔයගොල්ලෝ ඔබා ගන්න click කරගන්න ඔබ මේක download කරගන්න මම මේ download කරනින්ද මම ඒක click කරගන්නේ අපිට තව software එකක් ඕනේ අපේ rufus කියලා ඒකට මම යටින් link එකක් දාලා තියන්නම් ඒකත් ඒක ඔයගොල්ලෝ download කරගන්න ඉතින් දැන් අපි ඒ rufus app එක download open කරගමු ඉතින් දැන් අපේ රවස් අප් එක මේ විදිහට මම ඕපන් කරගන්නවා. ඔගොල්ලෝ එතන yes කරගන්න. ඉතින් දැන් අපි මෙතන select කියන එක click කරගෙන අපේ iOS file එක select කරගන්න ඕනේ. මේ විදිහට මගේ ISO ෆයිල් එක ඕපන් කරගන්නවා. දැන් මෙතන default කියලා ඔයගොල්ලෝ මෙතන start කියන button එක click කරගන්න. මෙතන ඔයගොල්ලෝ write in ISO image mode කියන එක select කරගෙන okay කරගන්න. දැන් මෙතන හයි මෙතන තියෙන ඔක්කොම ඒව ටික අයින් ගන්න කියලා මෙතන ඔයගොල්ලෝ ඕකේ කරගන්න. මම මේ වීඩියෝ දැන් පාස්පෝට් කරා මෙගලිටි ඇප් එකලා යන හින්දා. දැන් අපේ බූට් අප් පෙන්ඩර එක හදලා ඉවරයි. ඒක නිසා දැන් අපි මෙතන ක්ලෝස් කියන බටන් එක ඔබා ගන්න ක්ලික් කර ගන්නවා. ඉතින් දැන් අපේ බූට් අප් පෙන්ඩර එක හදලා ඉවර හින්දා අපි මේක ඉජෙක්ට් කරගමු.
ඉතින් දැන් අපි අපේ Ubuntu pen එක හදාගත්තා. ඒක දැන් අපි අපේ computer jack කරගන්න ඕනේ. ඉතින් මම either මේක jack කරගන්නවා. ඊපස් දැන් අපි අපේ computer on කරනවා. F10 කියන එක ඔබන්න ඕනේ. Unknown system configuration kena ekata pas api metana boot option kena ga gilla boot order kena ekata yanna pas notebook hard drive kiyala api adata awagannone adata awaganna api F5 kena kobanna den api F10 asara kobannone api meka changes tiyala api asara kiyanna metana wa enter karanna yes kiyanna is this a place that install Ubuntu. දැන් මෙතන මගේ Wi-Fi connector එකට connect කරගන්න ඕනේ. ඔයාට කැමති නම් connect කරන්න නැතුව යන්න පුළුවන්. මම මෙතන connect කරන ඉඳ මම මේක click කරගන්නවා. මම මෙතන මගේ password එක ගහගන්නවා දැන් මෙතන. මම මෙතන කනෙක්ට් කරගන්නවා දැන් මතර. දැන් මෙතන continue කියන එක ඔබන්න. මෙතන ඔයාලට කැමති නම් third party softwares කනෙක්ට් කරගන්න පුළුවන්. මෙතන මගේ මොකුත් නැති හින්දා මම මෙතන මේක ඉන්ස්ටෝල් කරගන්නවා. මෙතන ඔයා continue කියන එක අතට ක්ලික් කරගන්න. ඒ මෙතන අහන්නේ installation type එක. ඉතින් මගේ මේක ඉස්සෙල්ලා තිබ්බ Windows 8.1. ඉතින් මේගොල්ලෝ අහනවා ඒක උඩින් මේක දානවද කියලා. නැත්නම් මෙතන ඒ මුළු disk එකම erase කරලා දානවද කියලා. මම මෙතන මුකුත් backup කරන්නේ නැහැ. මට ඒ වගේම Windows 8 එකට ආසම මාරු වෙන්න පුළුවන් වෙන විදිහ දාගන්න ඕන හින්දා මම මෙතන මේ install Ubuntu alongside Windows 8 කියන එක ඔබලා මම click කරලා මම මෙතන continue කියන එක click කරනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ Ubuntu install කරන මේක set කරගන්න ඕනේ. මම මේක set කරගෙන install now කියන එක ඔබනවා. මෙතන ඔය කන්ටිනියු කියන එක ක්ලික් කරන්න. Where are you now?
මෙතන ඔයාගේ ලැන්ග්වේජ් එක චූස් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. මම මෙතන ඉංග්‍රීසි එකට ඉංග්‍රීසි කියන එක සෙට් කරගන්නවා. ඊට පස්සේ මෙතනත් US English කියන එක ක්ලික් කරලා මම මෙතන continue කියන එක ක්ලික් කරනවා. මෙතන ආගේ personal info දාගන්න ඕනේ. පස් මෙතන මෙතන ඔයාගේ පාස්වර්ඩ් එක ගහ ගන්න ඕනේ. මෙතන දැන් ඔයා කන්ටිනියු කියන එක ක්ලික් කරන්න. දැන් මේකට ටිකක් වෙලා යයි. මම මේක පාස්වර්ඩ් කරනවා. දැන් මෙතන අපේ ඉන්ස්ටෝලේෂන් එක සාර්ථක වෙලා කියලා තේරෙනවා. ඉතින් අපි මෙතන රීස්ටාර්ට් නව් කියන එක ක්ලික් කරන්න ඕනේ. දැන් අපි අපේ බූට් අප් පෙන් ඩ්‍රයිව් එක ගලවලා අපි ඕන් කරන ගමන්ම ආශ්‍රක F10 කියන බටන් එක ක්ලික් කරගමු. දැන් අපි ආසර සිස්ටම් කන්ෆිගරේෂන් වලට යන්න ඕනේ. දැන් ආසර බූට් ඔප්ෂන් වලට යමු. බූට් ඕඩර් ඉල් අපේ දැන් නෝට්බුක් හාඩ් ඩ්‍රයිව් එක F6 ඔබලා අපි උඩටම ගමු. දැන් අපි F10 ඔබලා ආසර F10 ඔබලා ආසර අපි ආසර මේක රීස්ටාර්ට් කරගමු. දැන් අපේ ඔපරේටින් සිස්ටම් එක
දැන් ඔක්කොම වෙලා අපේ Ubuntu desktop කියන එක install වෙලා ඉවරයි. ඕල් මගේ වීඩියෝ වලට ගොඩක් ස්තුතියි. යැත්තේ subscribe button එක බලලා bell icon එක බලලා notification එක on කරලා අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Whistle baby, let me know, girl. I'm